ආයිබෝන් කියලා හැමෝම මගේ YouTube channel එකට පිළිගන්නවා. ඉතින් අද ඔයගොල්ලන් මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ වාහනයක තියෙන ස්ටාර්ටර් මෝටරේ සොලනොයිඩ් කියන කොටස පිළිබඳ සම්පූර්ණයෙන්ම පැහැදිලි කිරීමක්. DC මෝටර ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ කියන්නේ DC මෝටර එක වෙන කාර්යම තමයි ස්ටාර්ටර් මෝටරේ සොලනොයිඩ් කියන කොටස අතෑරියන් පස්සේ ඉතුරු වෙන මෝටර කොටස වෙන්නේ. ඒ වුණාට පොඩි වෙනස්කමක් තියෙනවා. දැන් මම ඒක ඉස්සරහට කියන්න. ඉතින් මොකද්ද මේ ස්ටාර්ටර් මෝටර කියන්නේ? ස්ටාර්ටර් මෝටරයක් කියන්නේ වාහනයක තියෙන එන්ජින් එක පණ ගන්නවන්න තියෙන කොටස. ඉතින් සොලනොයිඩ් ඒ කියන්නේ ඒ ස්ටාර්ටර් මෝටරේ ඉතාමත් වැදගත් කොටස. ඉතින් ස්ටාර්ටර් මෝටර කියන දේ පළවෙනියෙන්ම වාහනයකට කැඩිලක් ආයතනෙ. ඉතින් ඊට ඉස්සෙල්ලා මිනිස්සු කරේ අතින් තමයි හෑන්ඩ් ක්‍රැන්ක් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරේ. ඔයගොල්ලෝ දැකලා ඇති අට්‍රැක්ටර් වල අදටත් ෆ්ලයි වීල් එකට අර ලොකු යතුරක් වගේ දෙයක් දාලා අතින් තමයි කරකවන්නේ. ඉතින් ලොකු රිස්ක් එකක් තියෙන වැඩක් ඒක. මොකද එන්ජින් එක ස්ටාර්ට් වුණාන් පස්සේ යතුර විසි වෙනවා, අතත් ඒක ඇඹරෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා. හැම ආයතන හැම වාහන කම්පැනියම ඒක සවි කරන්න ගත්තා. ඒ කියන්නේ කාලයත් එක්ක අපිට මිලාදික වාහනවල දකින්න තියෙන ඔප්ෂන් දැන් අපිට හැම වාහනෙම දකින්න තියෙනවා. ඒ වගේ තමයි ස්ටාර්ට් මෝටරේ කියන දෙකත් පහුකාලීනව හැම කම්පැනි එකෙන්ම සවි කරන්න ගත්තා. ස්ටාර්ට් මෝටරේ අද අපි කතා කරන්නේ සොලනොයිඩ් කියන කොටස ගැන. ඉතින් ඉතාමත් වැදගත් කොටසක්. ඒ කියන්නේ ස්ටාර්ට් මෝටරේට ඉහලින් තියෙන මෙන්න මේ කොටසට තමයි අපි සොලනොයිඩ් කියන්නේ. මේ තියෙන මෝටර එක මේක තමයි සොලනොයිඩ් එක. ඉතින් මේ සම්පූර්ණ කොටසට අපි කියනවා ස්ටාර්ට් මෝටරේ කියලා. ඉතින් DC මෝටර සම්බන්ධව මම වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒකත් දැන් ඇත්තම කිව්වොත් මේ මෝටර එකේ ඒ සිද්ධාන්තයෙන් තමයි තියෙන්නේ. මොකද ඒකේ මේ මෝටර එකේ තියෙන පර්මනන්ට් මැග්නට්, ඒ කියන්නේ ස්ථිර චුම්බක තියෙන්නේ. ඒ වුණාට ස්ටාර්ටර් මෝටර වල තියෙනවා විද්‍යුත් චුම්බක තියෙන ස්ටාර්ටර් මෝටරුත්. ඒ කියන්නේ පර්මනන්ට් මැග්නට් නෙමෙයි තියෙන මේ හවුසින් එක ඇතුලේ විද්‍යුත් චුම්බක. ඒ කියන්නේ ඉතින් ඔයගොල්ලන් පේනවා ඇති මෙතන මම බැටරියක් සවි කරලා තියෙනවා. දැන් මේ මැග්නට් එක බලගැන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කොයිල් එක හරහා විදුලිය ගමන් කළා. මේක දැන් මේ යකඩ හරයක් හරහා යකඩ හරයකට කම්බිය උතලා ඒ හරහා දැන් විදුලිය ගමන් කළා. දැන් මේක මැග්නට් එකක් වෙලා තියෙන්නේ. මම මේක විදුලිය විසන්ධි කරපු ගාම ඔයගොල්ලන්ට පේනවා ඇති ඇණයක් ඇලිලා තියෙනවා. ඒ ඇණි ඇලිලා තියෙන ඇණි පල් ඒ කියන්නේ බිම වැටලා යනවා. මොකද විද්‍යුත් චුම්බක මේක නැති වෙන හින්දා. දැක්ක ඇති ඔයගොල්ලෝ මම විදුලිය විසන්ධි කරපු ගාම ඇණේ බිම වැටුණා. ඒ කියන්නේ විද්‍යුත් චුම්බකය. ඉතින් ස්ටාර්ටර් මෝටර වල මං කිව්ව විදිහට ස්ථිර චුම්බකක් තියෙනවා, විද්‍යුත් චුම්බකක් තියෙනවා. මේ තියෙන්නේ ස්ථිර චුම්බකයක්. ඔයගොල්ලෝ පේනවා ඇති කෙලින්ම ඒක ඇනේ ඇලෙනවා. ආයේ පිටතින් ශක්තියක් අවශ්‍ය කරන්නේ මොකද ඒක ස්ථිර චුම්බකයක් හින්දා. මේක විද්‍යුත් චුම්බකය. ඒ කියන්නේ විදුලිය දුන්නොත් විතරයි විදුලිය ලබා දුන්නොත් විතරයි මේක චුම්බකයක් වෙන්නේ. ඉතින් ස්ටාර්ටර් මෝටර වල ප්‍රධාන ටයිප් දෙකක් තියෙනවා. එකක් තමයි පර්මනන්ට් මැග්නට් ස්ටාර්ටර් මෝටර සහ විද්‍යුත් චුම්බක ඉලෙක්ට්‍රෝ මැග්නට ස්ටාර්ටර් මෝටර. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙනවා පර්මනන්ට් මැග්නට් එකක්, නැත්තම් තියෙනවා ඉලෙක්ට්‍රෝ මැග්නට්. ඒ කියන්නේ මේ විදිය සිද්ධාන්තය තියෙන අපි කියනවා ෆීල්ඩ් කොයිල් කියලා, ෆීල්ඩ් කොයිල් තියෙන ස්ටාර්ටර් මෝටර. ඉතින් ඊට අමතරව තවත් බෙදීම් තියෙනවා. ඒක ඒ දෙක තමයි ප්‍රධාන බෙදීම් දෙක. ඊට අමතරව තියෙනවා ඩිරෙක්ට් ඩ්‍රයිව් ස්ටාර්ටර් මෝටර. ඊට අමතරව ප්ලැන්ටරි ගියර් ටයිප් ස්ටාර්ටර් මෝටර. ඉතින් ඒ වගේ ගියර් රිඩක්ෂන් ආයෙ වගේ තවත් කිහිපයක් ස්ටාර්ටර් මෝටර් වර්ග තියෙනවා. ඉතින් මම ඒ කියුවේ බහුලව භාවිතා වෙන ස්ටාර්ටර් මෝටර් වර්ග. ඉතින් මේක මෙන්න මේ ස්ටාර්ටර් මෝටර් එකේ ඩිරෙක්ට් ඩ්‍රයිව් ස්ටාර්ටර් මෝටරයක්. ඒ කියන්නේ ආමේචරේට කෙලින්ම සවි කරලා තියෙනවා මෙන්න මේ ගියර් වීල් එක ඔයගොල්ලන්ට ඇතුලේ පේන. ඉතින් ඒ කියන්නේ ආමේචරේ ඩිරෙක්ට් අපේ රින්ග් ගියර් පිනියන් ගියර් ගහයි කරපුවම අපි කියනවා ඒක ඩිරෙක්ට් ඩ්‍රයිව් කියලා. ඒකට ඩිරෙක්ට් නැතුව අපි තව දතිරෝධ දෙකක් හරි එකක් හරි සවි කරොත් ඒකට අපි කියනවා රිඩක්ෂන් ගිය කියලා කියනවා. ඉතින් ප්ලැන්ටරි ටයිප් එකක් තිබ්බොත් අපි කියනවා ඒකට ප්ලැන්ටරි ටයිප් ගිය බොක්ස් තියෙන ස්ටාර්ටර් මෝටරයක් කියලා. ඉතින් ඒකෙන් වෙන්නේ අපිට ස්ටාර්ටර් මෝටරේ පොඩි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට විවිධාකාර ස්ටාර්ටර් මෝටර තිබ්බට සොලනොයිඩ් කියන කොටස කොහිම වෙලාවකවත් වෙනස් වෙන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම 99.9% අවස්ථාවලම හැම එකේම සිද්ධාන්තය සමානයි. ඉතින් බොහොම සරල සිද්ධාන්තයක් තියෙන්නේ. තේරුම් ගත්තාම බොහොම ලේසි ඕනම ෆෝල්ට් එකක් අපිට ඕන වාහනයක හොයාගන්න පුළුවන් සොලනොයිඩ් එකේ. ඉතින් හුඟක් ප්‍රශ්න එන කොටසක් තමයි සොලනොයිඩ් එකේ. කියන්නේ ස්ටාර්ටර් මෝටර වල ලෙඩ එන කොටසක් තමයි සොලනොයිඩ් එක. ඉතින් අපි එහෙනම් අපි බලමු මුලින්ම මේකේ තියෙන නිකන් ස්ටාර්ටර් මෝටරෙන් අපි බලමු නිකන් තියෙන කොටස් ටික, තියෙන අග්‍ර ටික අපි එහෙනම් බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ ස්ටාර්ටර් මෝටර එක තියෙන්නේ. මේ විදිහට තමයි අපේ පිටිපස්ස තියෙන්නේ, අපේ
සොලොනොයිඩ්ඩගේ මේ ස්ටාට මෝටර එකන බොෂ් ඕස්ට්‍රේලිය වල හදපු ස්ටාට මෝටර එක. ඉතින් අපිට ඒ විස්තරම් මෙතන ලියලා තියෙනවා. මේක තමයි මෝටරේට යන වයර එක. ඉතින් සොලොනොයිඩ්ඩයක් කියන්නේ ඇත්තරම රිලේ එකක්. රිලේ එකක් වුණාට රිලේකට අමතරව තව දෙයක් කරනවා. ඒක තමයි පීනියන් ගියර් එක ඉස්සරහට යවන එක. ඉතින් නෝමල් රිලේ එක නම් අපි කියනවා කුඩා කරන්ට් එකකින් විශාල කරන්ට් එකක් පාලනය කරනවා කියන එක. ඉතින් මෙන්න මේකෙත් ඒ සිද්ධාන්තයම වෙනවා. ඊට අමතරව ප්ලන්ජරේ ඉදිරියට තල්ලු කරනවා ඒ සිද්ධාන්තය වෙන ගම. ඉතින් උගලට රිලේ ගැන ඉගෙන ගන්න ඕන නම් මගේ වීඩියෝ එකක් ඒ ගැනත් සම්බන්ධව තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකත් බලන්න අමතක කරන්න එපා. ඉතින් DC මෝටර ගැනත් තියෙනවා. ඒ වීඩියෝ එකත් මම මෙතන කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඉතින් ඊට අමතර තව ගොඩක් වීඩියෝස් තියෙනවා. ඒවත් බලන්න පුළුවන්. ඉතින් අපි අපේ සොලනොයිඩ් එකට යන. මේක තමයි මෝටරේට යන අග්‍රය. ඉතින් මෙන්න මේ දෙක රිලේ කන්ටැක්ට් දෙයක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් මෙන්න මේක බැටරියට සවි වෙනවා. මෙන්න මේ අග්‍රේ බැටරියට ඩිරෙක්ට් වයරයකින් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන හැම වෙලාවම පොසිටිව් තියෙනවා. ඉතින් ඒ වුණාට මෙතනට සම්බන්ධ වෙන්නේ රිලේක ඇල්ලුවාම තමයි මෙතනට කරන්ට් එක යන්නේ. ඉතින් ඒ එක්කම අර මං කිව්ව පීනියන් ගියර් එකත් ඉස්සරහට යනවා. ඉතින් මෙන්න මේ වයරකින් ගිහිල්ලා බ්‍රෂ් සෙට් එකට තමයි වදින්නේ. DC මෝටරේ තියෙන බ්‍රෂ් සෙට් එක. ඊට පස්සේ බ්‍රෂ් සෙට් එක හරහා ආමේචරේට ගිහිල්ලා ආමේචරෙන් අනිත් බ්‍රෂ් එක හරහා ග්‍රවුන්ඩ් බ්‍රෂ් එක හරහා ග්‍රවුන්ඩ් වෙලා තමයි මෝටරේ කරගෙන ගන්නෙ. ඉතින් අපි මේ අද කතා කරන්න යන්නේ මෙන්න මේ කොටස පිළිබඳව. ඉතින් අපි බලමු මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඒ කියන්නේ පීනියන් එක කොහොමද ඉස්සරහට යන්නේ කියලා අපි බලමු මුලින්ම. හරි, ඔන්න තියෙනවා අපේ පීනියන් එක. ඔය මෙන්න මේ පීනියන් ගියර් එක තමයි අපේ රින් ගියර් එකට, ෆ්ලයිවිල් එකේ තියෙන රින් ගියර් එකට එන්ගේජ් වෙලා එන්ජින් එක කරකවන්නේ. මොකද ෆ්ලයිවීල් එක හයි වෙලා තියෙන්නේ ක්‍රෑන්ක් එකට. ඉතින් ක්‍රෑන්ක් එක හරහා එන්ජින් එක වැඩ කරන්න ගන්නවා. ඒ කියන්නේ පිස්ටන් වැඩ කරනකොට පල්ලෙහාගේ යන්න පටන් ගැනීමත් සමග වාහනේ ස්ටාර්ට් වෙනවා. අපි එහෙනම් මේ බැටරියෙන් අපි මේකට කරන්ට් එක දෙමු. ඔන්න ඔය විදිහ තමයි ස්ටාර්ට මෝටර එක මේ පීනියන් ගියර් එක ඉස්සරහට යන්නේ මේ සොලනොයිඩ් එක හරහා. ඉතින් ඒකම දැන් අපි ලොකු බැටරියකට හයිවි කරලා තිබ්බනම් මේ පීනියන් එක පොඩ්ඩක් කැරකෙන්නත් ගන්නවා. ඒ වුණාට අපි ඒ විදිහට විදුලිය දීලා නැහැ. මොකද බංගාව මට මෙතනට ගේන්න අමාරු ලොකු බැටරියක්, ලෙඩ් ඇසිඩ් බැටරියක් වාහනයක තියෙන. ඉතින් මම මේ දැන්ට තියෙන චූටි බැටරියෙන් තමයි ඔයගලන්ට මේ සොලනොයිඩ් එකෙන් සිදුවෙන මේ පීනියන් ගියර් එක ඉස්සරහට යන එක පෙන්නුම් කරන්නේ. ඉතින් අපි එහෙනම් දැන් මේක ගලවමු. මේ සොලනොයිඩ් කියන කොටස ගලවමු. අපිට දැන් මෝටරින් වැඩක් නැහැ නේ. අපි එහෙනම් සොලනොයිඩ් එක ගලවලා ගමු. මේ විදිහට බොහෝ විට ෆිලිප් ස්ක්‍රූ වලින් තමයි සව වෙලා තියෙන්නේ. මේ විදිහට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඉතින් සමහර ඒවල මේ විදිහට ස්පින් එකක් තියෙනවා මැදින්. ප්ලන්ජර් එක තල්ලු කරන්න නැචරල් පොසිෂන් එකට යන්න. මේක තමයි සොලනොයිඩ් එක. මෙන්න මේ පොඩි කොටස තමයි ස්ටාර්ට මෝටරේ තියෙන සොලනොයිඩ් එක. ඉතින් අපි දැන් පොඩ්ඩක් ප්‍රැක්ටිකල් පැත්ත බලමුනේ. අපි බලමු දැන් තියරි පැත්ත. වාහනේ තියෙන බැටරිය මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක අපේ මං කිව්වා පොසිටිව් වයර් එක මෙන්න මේ විදියට එක අග්‍රයකට එනවා. ඉතින් අපේ බැටරිය තියෙනවා මෙතන මේ විදියට 30 අග්‍රේ අපේ එක ටර්මිනල් එකට හයි වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කියන ටර්මිනල් එකට තමයි 30 අග්‍රේ. ඊළඟට මේ දෙවැනි අග්‍රේ ඒ තමයි මෙන්න මේ අග්‍රේ. ඊළඟට ප්ලන්ජර් එක. මේකට අපි කියනවා ප්ලන්ජරය කියලා. ප්ලන්ජරය කියන්නේ මෙන්න මේ කියන කොටසට. මේ ඉස්සරහට පස්සට යන කොටසට. ඉතින් මේක ස්පින් එකක් දාලා ඈත් කරලා තියෙන්නේ. ඔයගොල්ලන් පේනවා මේක තල්ලු කරනවා. මගේ ඇඟිල්ලෙන් මේකරදී කෙලින්ම තල්ලු වෙනවා ප්ලන්ජර් එක එළියට. ඒ ස්පින් ටෙන්ෂන් එකින් තමයි එහෙම වෙන්නේ. ඉතින් දැන් මෙතන හැම වෙලාවම පොසිටිව් එක තියෙනවා. ඒ කියන්නේ මොකද මේක තනි වයර් එකක් හින්දා. ඒ වුණාට මෙතනට ඒ පොසිටිව් එක එන්නේ නැහැ. මොකද මේ ප්ලන්ජර් එක සම්බන්ධ වෙලා නැහැ. මේ ප්ලන්ජර් එක කියන්නේ පොඩි යකඩ පතුරක්. ඉතින් මේ දෙක රිලේ එකක් වැඩ කරද්දී මැග්නට් වුණාම මෙන්න මේ කියන කොටස මැග්නට් වුණාම අර මං කිව්ව විදිහට ඇනේ අල්ලනවා වගේ අපි මෙන්න මේ ඉලෙක්ට්‍රෝ මැග්නට් එකේ බැලුවේ අපි
පොඩි ඇනයක් අල් ඇල්ඩුවේ ඒ කරන්ට එක දුන්නාම මේ වගේ වුණාම මෙන්න මේ ප්ලන්ජර් එක මේ තියෙන ස්ප්‍රින් ටෙන්ෂන් එකත් ස්ප්‍රින් ටෙන්ෂන් එක නොතකා මෙන්න මේ ප්ලන්ජර් එක පිටිපස්සට යනවා. ඒ පිටිපස්සට ගියාම වෙන්නේ මෙන්න මෙතන තියෙන කන්ටැක් එක සම්බන්ධ වෙනවා. අපි ඒ කන්ටැක් එක බලමු අපේ මේ සොලනොයිඩ් එකෙන් ගලවලා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පොඩි පොඩි කොටසක් තියෙනවා. මෙන්න මේ කොටස තමයි තල්ලු වෙන. ඔයගොල්ලන්ට පේනවා මට ඒක ඇඟිල්ලෙන් තල්ලු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේකෙන් තල්ලු කරන්නේ එන්නේ කොටස තමයි. මේ ටී කියන ටී වගේ තියෙන පොඩි යකඩ පතුර තමයි තල්ලු කරන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? මේ කන්ටැක්ට් දෙක සම්බන්ධ වෙනවා. ඉතින් ඒක තාම වෙන්නේ නැහැ. මොකද මං කියන්නේ වෙන විදිහේ. ඒක වෙන්න නම් අපේ තියෙන ඉග්නිෂන් ස්විච් එක. ඉතින් ඉග්නිෂන් ස්විච් එකෙන් තමයි අපි වාහනේ ස්ටාර්ට් කරන්නේ. ඉතින් ඉග්නිෂන් ස්විච් එකෙන් තව දේවල් වෙනවා. අපේ ඉග්නිෂන් පද්ධතියට කරන්ට් එක යනවා. ඊට අමතරව ස්ටාර්ට් මෝටරෙත් පාලනය කරනවා. ඉතින් මේ විදිහට ඉග්නිෂන් ස්විච් එක දැම්මහම මම මේක සංකීර්ණ විදිහට නෙමෙයි දාලා තියෙන්නේ. ඉග්නිෂන් ස්විච් එක අපේ අවශ්‍ය කාර්යය කරන්න මේ විදිහට තනි කන්ටැක්ට් එකක් තමයි දාලා තියෙන්නේ. උනාට මේ කන්ටැක්ට් කීපයක් තියෙනවා සහ වයර් කීපයක්ම එනවා මේ ඉග්නිෂන් ස්විච් එකට. ඉතින් මේක සරල කරන්න මම මේ තනි ස්විච් එකක් දාලා තියෙනවා. ඉතින් මේක තමයි ස්ටාර්ටිං ස්විච් එක කියලා අපි කියමු. ඉතින් ඊට පස්සේ දැන් මෙන්න මේකෙන් මෙන්න ඔන්න පොසිටිව් එක එනවා. ඉග්නිෂන් ස්විච් එකේ ස්ටාර්ටිං පොසිෂන් කියන ස්විච් එකට. ඉතින් අපි යතුරු කැරකෙව්වහම වෙන්නේ මෙන්න මේකට සම්බන්ධ වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මේ පොසිටිව් එක මේක දිගේ වයර් වල දිගේ ගලහ ගිහිල්ලා මෙන්න මෙතන කොයිල් දෙකක් තියෙනවා. කොයිල් දෙකක් කියන්නේ මේ වගේ කොයිල් තමයි තියෙන්නේ. කියන්නේ මේ අකඩ මෙන්න මේ ඔයගලන් පේනවා ඇති මෙන්න මේ කොටසේ තමයි මේ කොයිල් දෙක ඔතලා තියෙන්නේ. කියන්නේ මේ තියෙන සිලින්ඩරේ වටේ. ඉතින් කොයිල් දෙකක් තියෙනවා. කොයිල් දෙකට එක කොයිල් එකකට අපි කියනවා පුලින් කොයිල් එක කියලා කියනවා. අනිත් කොයිල් එකකට අපි කියනවා හෝල්ඩින් කොයිල් එක කියලා. ඉතින් ඒ ඉංග්‍රීසි වචන වල තේරුමෙන්ම ඒ සමාන කාර්යය තමයි වෙන්නේ. ඒ කියන්නේ වචනේ තේරුමම තමයි මේ කොයිල් වලින් කරන්නේ. එකක් පුලින් කියන්නේ අදින කොයිල් එක කියලා අපි කියනවා. හෝල්ඩින් කොයිල් එක කියන්නේ ඒ කියන්නේ සොලනොයිඩ් එකේ ප්ලන්ජර් එක රඳවා ගන්න කොටස අපි කියලා කියනවා. ඉතින් ඒතර මොකක්ද අපි වෙන්නේ? අපි බලමු. ඔන්න මේ විදිහට ස්විච් එක හරහා පොසිටිව් එක එනවා. ඊට පස්සේ මෙන්න මේ පුලින් කොයිල් එක මේ විදිහට බලගන්නේනවා. බලගන්නේලා මෙන්න මේ අපි මේකට කියනවා M ටර්මිනල් එක කියලා. අපි මේකට කියනවා M ටර්මිනල් එක කියලා. මොකද ඒක මෝටරේට සම්බන්ධ වෙන වයර් එකක්. ඔයගොල්ලන්ට අර මම පෙන්වුවානේ දර වයර් එකක් යනවා මෝටරේට මෙන්න මේ කොටසින් ඉඳන්. අන්න ඒ වයර් එක තමයි මෙන්න මේ M කියන මෙන්න මේකට සවි වෙන්නේ. ඉතින් B එක තමයි මෙන්න මේ තියෙන B එක. ඒ කියන්නේ බැටරිය ඩිරෙක්ට් මේන එක කිසිම ස්විචින් එකක්වත් නැතුව තනි වයර් එක තමයි මෙතනට හවි වෙන්නේ. ඉතින් මෙන්න මේ කියන කරන්ට් එක දැන් ඇවිල්ලා මෙන්න මේ M කියන අග්‍රය හරහා මෝටරේට යනවා. තියෙන ලොකු ඝනකම් වයර් එකක් තිබ්බේ. මෙන්න මේ ලොකු වයර් එක හරහා මෝටරේට යනවා. මෝටරේට ගිහිල්ලා මොකද්ද වෙන්නේ? මෝටරේ ඇතුලේ තියෙනවා කාබන් බ්‍රෂ්. ඒ බ්‍රෂ් හරහා ආමේචරේ තියෙන කොයිල් වලින් හරහා ගිහිල්ලා බූගත වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ මොකද්ද වෙන්නේ? පරිපථය සම්පූර්ණ වෙනවා. පරිපථය සම්පූර්ණ වුණාම මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ අපේ පරිපථය සම්පූර්ණ වුණාම මොකද්ද වෙන්නේ? මෙන්න මේ විද්‍යුත් චුම්බකය පණ ගැන්වෙනවා. අර ඇණේ අල්ලන අවස්ථාව. ඇණේ අල්ලන අවස්ථාවත් එක්ක මොකද්ද වෙන්නේ? මේ ප්ලන්ජර් එක මෙන්න මේ ප්ලන්ජර් එක මේ විදිහට තල්ලු වෙනවා. ප්ලන්ජර් එක තල්ලු වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ දෙක කන්ටැක්ට් වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී ඔයගොල්ලන්ට පේනවා දැන් මේක හරහා කරන්ට් එක යනවා. මොකද මේ ස්විච් එක වහලා තියෙන්නේ. කියන්නේ ස්විච් එක වැඩ කරන හින්දා මේ වයර් එහෙම හුඟක් පොඩි. මෙන්න මේ මෙතනට අපි කියනවා මෙන්න මේ ටර්මිනල් එක අපි S ටර්මිනල් එක කියලා කියනවා. S නැත්තම් 50 කියලා කියන්නේ. ඒ කියන්නේ අපි ජර්මන් වලින් නම්බර් සිස්ටම් එකක් තියෙනවා. ඒ නම්බර් සිස්ටම් එකෙන් අපි 50 කියලා තමයි මේ අග්‍රේට් එක කියන්නේ. ජපන් වලින් අපි S කියලා කියනවා. නැත්තම් ස්විච් කියන අවස්ථාව තමයි ඒ S අගුරෙන් අපි හඳුන්වන්නේ. ඉතින් S කියන අග්‍රය තමයි මෙන්න මේ තියෙන චූටි අග්‍රය. මේකට හෝන් ක්ලිප් එකක් තමයි සවි වෙන්නේ. S අග්‍රය තමයි අපේ ඉග්නිෂන් ස්විච් එකට සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ එන කරන්ට් එක මෙන්න මේ මෝටරේ චුට්ටක් අරගනවා. ඉතින් මෙතන මේ පොඩි රෙසිස්ටන්ස් එකක් විදිහට තමයි මෙන්න මේ කොයිල් එක වැඩ කරන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ දැකලා ඇති බැටරි වයර් ගොඩක් ලොකුයි. ඉතින් ඒ වගේ ලොකු වයර් එකක් තමයි මෙන්න මේ B line එකට බින්න මෙතනට එන්නේ. මොකද ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ තියෙන මෙතනට සවි වෙන කොටසයි මෙන්න මේ තියෙන ඇනේ ලොකු වෙනසක් තියෙනවා. ඉතින් ලොකු වයර් එකක් තමයි මෙතනට එන්නේ. ඉතින් පොඩි වයර් එකකින් එන හින්දා මේ මෝටර එක
පොඩ්ඩක් හිමින් කැරගෙනවා. හිමින් කැරගෙනවා කැරගෙන හදල දින එක එංගේජ් කරනවා කියලා අපි කියනවා. ඒ කියන්නේ ෆ්ලයිවීල් එකට එංගේජ් කරන්න උදව් වෙනවා මේ කැරකීම. ඉතින් නැත්තම් වෙන්නේ අර ගිහිලා දැති එකකට එකක් සම්බන්ධ වෙන්නේ නැති හින්දා එංගේජ් වෙන්නේ නැතුව තියෙනවා කියන අවස්ථාවේ හින්දා තමයි අපි මේ විදිහට එංගේජ් වෙන විදිහට ඉංජිනියර්ස්ලා ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් මෝටරේ පොඩ්ඩක් හිමින් කැරගෙන. ඒ එක්කම මං කිව්වා ප්ලන්ජර් එකක් පිටිපස්සට තල්ලු වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෙන්න මේ ඩිරෙක් එන බැටරියෙන් එන ඩිරෙක් පොසිටිව් එක මෙන්න මේ M කියන අප්ග්‍රේඩ මං කිව්වා අර මෝටරේට සම්බන්ධ වෙන වයර් එක අප්ග්‍රේඩ් කියලා. එක මෝටර් වයර් එක, එකයි මේකට B කියලා තියෙන්නේ බැටරියෙන් සම්බන්ධ වෙන එක. මේකට M කියන්නේ මෝටරේට සම්බන්ධ වෙන අප්ග්‍රේඩ්. අර වයර් එක හරහා ලොකු වයර් එකක් මම පෙන්නුවේ ඒක තමයි. ඉතින් මේ දෙක සම්බන්ධ වුණාම මොකද්ද වෙන්නේ? මෙන්න මේ කරන්ට් එක, මෙන්න මේ යකඩ පතුර හරහා මෙන්න මේ කියන M අග්‍රේ M අග්‍රේට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ B අග්‍රේසිට M අග්‍රේට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ලොකු දැන් ලොකු වයර් එකක්, ලොකු ඝනකම් වයර් එකක් මෙන්න මේ මෝටරේ හරහා ට ශක්තිය ලබා දෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? මෝටරේ ফুল වේගෙන් කරගෙන ගන්නවා. ඊට අමතරව තව පොඩි දෙයක්ත් එනවා. එහෙම උනන් පස්සේ ඔයගොල්ලන්ට පේන වැඩි මෙන්න මේ පොලිං කොයිල් එකට පොසිටිව් එකක් මෙතනින් එනවා. ඒ කියන්නේ දැන් B එක හරහා පොසි මොකද මේක සම්බන්ධ වෙලානේ තියෙන්නේ. ඔයගොල්ලන්ට පේන වැඩි මෙන්න මෙතන පොඩි පෑස්සුමක් තියෙනවා. ඒ පෑස්සුම තමයි මෙන්න මේ සිලින්ඩරේ ඔතලා තියෙන පුලින් කොයිල් එක එලියට ඇවිල්ලා මේ කියන M අග්‍රේට සම්බන්ධ වීම. මේ එලියට ඇවිල්ලා තියෙන චූරු කම්බිය තමයි මෙතන ඔයගොල්ලන් පේනවා ඇති කියලා මේ පාස්සල තියෙන චූරු නමපු කම්බියක් තියෙන්නේ. ඒ කම්බිය තමයි මෙන්න මේ පුලින් කොයිල් එකේ එක අග්‍රයක්. ඉතින් මොකද්ද වෙන්නේ? මෙතනින් අපිට මොකද වෙන්නේ? මෙතනින් විදුලිය ගලන හින්දා, ඒ කියන්නේ දැන් මෙතන 12 වෝල්ට් තියෙනවා. ඒක හින්දා මෙන්න මේ සර්කිට් එක ඕෆ් වෙනවා. මොකද 12 වෝල්ට් 12 වෝල්ට් වුණාම දැන් මෙතන මේක සම්බන්ධ වෙන්න ඉස්සෙල්ලා මේක හරහා බූගත වුණානේ. මෙන්න මේ පරිපථය බූගත වුණානේ. ඒ වුණාට මේක සම්බන්ධ වුණාන් පස්සේ මේ අග්‍රේයට කෙලින්ම පොසිටිව් එකක් එනවා. එතකොට මොකද්ද වෙන්නේ? විභවාන්තරයේ බිඳුවක් එනවා. සාමාන්‍යයෙන් විභවාන්තරයේ බිඳුවක් වුණාම කරන්ට් එක ගලන්නේ නැහැ. උදාහරණයක් හැටියට හිතන්න පවර් ලයින් එකක් තියෙනවා. 230 230 ලයින් දෙකක් එක ළඟ යනවා. පැරලල් යනවා. පාරේ තියෙන කරන්ට් දෙයක් නිකන් හරි අපි ඒ දෙකම එකට ඇල්ලුවොත් හරියටම 230ක් තිබ්බොත් ඒ උඩ යන පවර් ලයින් දෙකේ අපිට කරන්ට් පදින්නේ නැහැ. නිකන් හරි පොඩි හරි වෙනසක් තිබ්බොත් ඒ උඩ ලයින් එකෙන් පල්ලෙහා ලයින් එකට කරන්ට් එක ගමන් කරනවා. මොකද විභව අන්තරයක් තියෙනවා. يعني විභව වෙනසක් තියෙනවා. විභව සමාන වුණොත් කවදාවත් වයරෙකින් විදුලියක් ගමන් කරන්නේ නැහැ. يعني දැන් මේ බැටරියෙත් එහෙමයි, බැටරිය වුණත් එහෙමයි. හිතන්නකෝ මේ උදාහරණයකට මේ පැත්තේ 12 තිබ්බනම් මේ දෙක ෂෝට් වෙන්නේ නැහැ. මෙතන 12යි බිඳුවයි අතර ලොකු වෙනසක් තියෙන හින්දා තමයි මෙන්න මෙතන ඉඳන් කරන්ට් එක මෙතනට ගමන් කරන්නේ. ඉතින් අපි ගමු වලාකුලක උදාහරණයක්. ඉතින් වලාකුලක තියෙනවා ඉලෙක්ට්‍රෝන. ඉතින් ඉලෙක්ට්‍රෝන නැති තැනක් තමයි මේ භූමිය කියන්නේ. ඉතින් භූමියට කෙටිම මාර්ගයෙන් මේ ඉලෙක්ට්‍රෝන ගමන් කිරීම තමයි වෙන්නේ. ඒක තමයි අපි පිට්ටනියක ගහක් දැක්කොත් ඒ ගහට අකුණ වදින්නේ. මොකද ඉලෙක්ට්‍රෝන කියන දේ පුළුවන් තරම් ඉලෙක්ට්‍රෝන අඩු තැනට ගමන් කරන්න කෙටිම මාර්ගය. ඉතින් මේ විදිහට උස තැනක් තිබ්බොත් එයා මෙන්න මේක හරහා තමයි මේ ගහ හරි මේ ලයිට් කණුව හරහා තමයි භූගත වෙන්නේ. ඉතින් මේකෙත් ඒ තමයි වෙන්නේ. මොකද දැන් එයාට මේක හරහා යන්න අවශ්‍ය කරන්නේ. මොකද එයාට කෙලින්ම හම්බ වෙනවා. එතකොට මෙතන තියෙන විභවාන්තරය නැති වෙනවා. විභවාන්තරය නැති වෙන හින්දා මේ පුලින් කොයිල් එක ඕෆ් වෙනවා. පුලින් කොයිල් එක ඕෆ් වෙලා ඊළඟට හෝල්ඩින් කොයිල් එකට තමයි කාර්යභාරය ලැබෙන්නේ. ඉතින් හෝල්ඩින් කොයිල් එක මීට වැඩි ටිකක් රෙසිස්ටන්ස් එක වැඩි. ඒ කියන්නේ දැන් මේකේ මේ පුලින් කොයිල් එක කියන එක කොයිල් එක ඝනගම. ඒ කියන්නේ වැඩි කරන්ට් එකක් මේ පුලින් කොයිල් එකට ගෙනියන්න පුළුවන්. එතකොට අපි හෝල්ඩින් කොයිල් එක ගැන බැලුවොත්, ඒ කියන්නේ මං කියවන කොයිල් දෙකක් තියෙනවා කියලා, මේ තියෙන දෙවෙනි කොයිල් එක. හෝල්ඩින් කොයිල් එකේ කොයිල් ගාන තුනි. ඉතින් කොයිල් ගාන තුනි වුණාම රෙසිස්ටන්ස් එක වැඩි. ඒ කියන්නේ අඩු කරන්ට් එකක් තමයි ගන්නෙ. ඉතින් පුලින් කොයිල් එකෙන් ඇදලා දෙන ප්ලන්ජර් එක අල්ලන් ඉන්නේ මේකෙන්. මොකද මේක ඕෆ් වෙනවා. පුලින් කොයිල් එක ඕෆ් වෙනවා. අපේ ප්ලන්ජර් එක මෙතන දෙක කන්ටැක්ට් වුණාම විභවාන්තරය නැති වෙන හින්දා හෝල්ඩින් කොයිල් එක අල්ලන් ඉන්නවා අපේ ප්ලන්ජර් එකේ වාහනේ ස්ටාර්ට් වෙන එක. ස්ටාර්ට් වුණ ගමන් අපි මොකක්ද කරන්නේ? යතුරු හතාරිනවා. යතුරු හතාරිනාම මෙන්න මේ පුලින් කොයිල් එකට හෝල්ඩින් කොයිල් එකට එන සප්ලයි එක නැති වීම හින්දා ප්ලන්ජර් ඉස්සරහට ගිහිල්ලා අපේ තියෙන පීනියන් ගියර් එක පස්සට යනවා. නැත්තම් මොකද වෙන්නේ? නිකන් හරි දිගන මල්ලනවා නම් පීනියන් ගියර් එක, ඒ කියන්නේ ස්ටාර්ට් මෝටරේ එන්ජින් එකත් එක්ක කරගෙනවා. ස්ටාර්ට් මෝටරේ විනාඩියක් දෙකක් දිවුවොත් ඒ වගේ ඉතින් විනාශ වෙලා යනවා. විනාඩි දෙක තුනක් දිවුවොත්
මොකද හයි ආර්පීඑම් යනවා. ස්ටාර්ට මෝටරේ හදලා තියෙන සාමාන්‍යයෙන් ලෝ ආර්පීඑම් ස්ටාර්ට් කරන්න, මොකද ස්ටාර්ටිං ආර්පීඑම් එක හදාගන්න විතරයි. ඉතින් හෝල්ඩින් කොයිල් එක හරි ලේසි, මේ විදිහට පොසිටිව් එකක් එනවා, ඒක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. ඉතින් ඔයාලා දන්නවා ස්ටාර්ට මෝටර එක හයි වෙලා තියෙන එන්ජින් එකට, එන්ජින් එක සම්පූර්ණයෙන්ම බොඩිය යකඩ හෝ ඇලුමිනියම් කියන්නේ, ඒ කියන්නේ විද්‍යුත් සන්නියනය කරන දෙයක්. ඉතින් ඒකට අපි එන්ජින් එකට ග්‍රවුන්ඩ් එකක් හයි කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ එන පොසිටිව් එක ලස්සනට හෝල්ඩින් කොයිල් එක හරහා ග්‍රවුන්ඩ් වෙලා අපේ ප්ලන්ජර් එක අල්ලගිනවා. අපි ස්ටාර්ට ඉග්නිෂන් කී එක ස්ටාර්ටිං පොෂන් එක අතෑරිය ගාම මෙන්න මේ කියන සප්ලයි එක නැති වෙලා හෝල්ඩින් කොයිල් එක අතෑරෙනවා කියන්නේ ප්ලන්ජරේ නෝමල් තැන්ට ඇවිල්ලා ස්ටාර්ට මෝටරේ ඕෆ් වෙනවා. ඉතින් මෙන්න මේ ප්ලන්ජර් එක පස්සට ගැනීම, ඒ කියන්නේ පිනියන් ගියර් එක එන්ගේජ් කිරීම සහ බී සහ එම් කියන කන්ටැක්ට් දෙක සම්බන්ධ කරන මූලික කාර්ය කරන්නේ මෙන්න මේ රිලේ එකක් සමග වැඩ කරන සොලනොයිඩ් එක තමයි. ඉතින් අපි බලමු ප්‍රැක්ටිකල් විදියට මේ දෙක වැඩ කරන්නේ කොහොමද කියලා. ඊට අමතරව මම ඔයගොල්ලන්ට කියන්නම් මේකේ තියෙන ටෙක්නිකල් සයිඩ් එකේ, කියන්නේ ඕම්ස් ගන්න කොහොමද කියලා. මගේ මල්ටිමීටරේ නම් පොඩි ඩැමේජ් එකක් වෙලා තිනවා, දැන් චෙක් කරද්දි ඒකේ හරියට ඕම්ස් ගන්න හැම පෙන්නන්නේ නැහැ. ඉතින් මම ඒක හින්දා රෆ් අයිඩියා එකක් දෙන්නම්. මම ඔයගොල්ලන්ට දැනුවත් කරන්නම් ඕම්ස් කීයද කියලා. එතකොට ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ තියෙන හොඳ මල්ටිමීටරේ චෙක් කරගන්න පුළුවන් මේකේ තියෙන ඕම්ස් අගය. ඉතින් ඔන්න දැන් අග්‍ර තුන ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා අපේ සොලනොයිඩ් එකේ. ඉතින් මේක මොකද්ද? S අග්‍රේ. මේ තියෙන්නේ චූටි අග්‍රේ S අග්‍රය. S අග්‍රේ. ඊළඟට මෙතන තියලා M අග්‍රේ. ඉතින් මෙතන තියෙනවා B අග්‍රේ. ඔයගොල්ලන්ට පේනවා ඇති M අග්‍රේ සම්බන්ධ වෙලා තියෙනවා මම කිව්ව විදිහට අර පුලින් කොයිල් එකට. ඉතින් දැන් අපි බලමු පුලින් කොයිල් එක පණගන්වලා මෙන්න මේ සොලනොයිඩ් එකේ. අන්න ඔයගොල්ලන්ට පේනවා ප්ලන්ජර් එකත් අල්ලනවා. ඔයගොල්ලන්ට පේනවා ලොකු ස්පාක් එකක් එනවා මේ පුලින් කොයිල් එක අල්ලන හින්දා. මම කිව්වනේ ලොකු කරන්ට් එකක් යනවා පුලින් කොයිල් එකේ. හෝල්ඩින් කොයිල් එක ඊට වැඩිය පොඩි අඩු කරන්ට් එකක් යන්නේ. ඉතින් අපි බලමු දැන් හෝල්ඩින් කොයිල් එක. ඔන්නම S එකට අල්ලලා තියෙනවා. S එකට අල්ලලා අපේ 50 කියන අංකයට අල්ලලා තියෙනවා. ඒකෙන් අපි බොඩියට තමයි සම්බන්ධ වෙන්නේ. කියන්නේ මේ දින ස්ටාර්ට මෝටරේ බොඩිය. ඒ කියන්නේ මේ Earth එක. ඔයගොල්ලන්ට පේන ඇති ඊට වැඩිය අඩු කරන්ට් එකක්. ඒකම අපේ ප්ලන්ජර් එක අල්ලන්නේ. මොකද ඒක පොඩි කරන්ට් එකක් තියෙන්නේ. ඉතින් ඒකට බලයක් නැහැ මේ ප්ලන්ජර් එක අදින්න. ඒ කියන්නේ පුලින් කොයිල් එකේ ශක්තිය වැඩි. ඒ කියන්නේ වැඩි ඇම්පියරේජ් එකක් ගන්නවා පුලින් කොයිල් එක. හෝල්ඩින් කොයිල් එකට එච්චර ශක්තියක් නැහැ. ඉතින් පුලින් කොයිල් එකේ උදව් කරොත්, පුලින් කොයිල් එක මෙහෙම තල්ලු කරලා උදව් කරොත් විතරයි එයාට හෝල්ඩින් කියන අවස්ථාවේ තියාගන්න පුළුවන්. නැතුව හෝල්ඩින් කියන කොයිල් එක විතරක් හෝල්ඩින් කියන කොයිල් එකෙන් ප්ලන්ජර් එක අල්ලන්න බෑ. යාට අල්ලන් ඉන්න විතරයි පුළුවන්. මොකද මේ ස්ප්‍රින් ටෙන්ෂන් එක කියන එක හරි අමාරු දෙයක්. ඒ අමාරු දෙය තල්ලු කරලා දුන්නම් පස්සේ තමයි හෝල්ඩින් එකට අල්ලන් ඉන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට මේ කොමන් අග්‍රේ පේනවා, මේ තියෙන S කියන අග්‍රේ. ඉතින් මං කිව්ව විදිහට මෙතනට එකක් තිබ්බා S එකටයි M එකටයි තිබ්බාම පුලින් එක වැඩ කරනවා. S එකටයි බොඩියටයි තිබ්බාම මේ විදිහට Earth වෙන තැනට තිබ්බාම හෝල්ඩින් කොයිල් එක වැඩ කරනවා. ඉතින් ඔයගොල්ලෝ දැක්ක ඇති ස්පාක් වෙන විදිහේ වෙනස. හෝල්ඩින් කොයිල් පුලින් කොයිල් එක අල්ලද්දි ලොකු ස්පාක්යක් ආවා. ඒ කියන්නේ ලොකු කරන්ට් එකක් ගන්නවා. හෝල්ඩින් කොයිල් එක වැඩ කරද්දි අඩු කරන්ට් එකක් ගන්නවා. ඉතින් ඒකම දැන් ලොකු කරන්ට් එකක් ගන්නවා නම් මොකද්ද වෙන්න ඕන? රෙසිස්ටන්ස් අඩු වෙන්න ඕන පුලින් කොයිල් එකේ. හෝල්ඩින් කොයිල් එකේ රෙසිස්ටන්ස් වැඩි වෙන්න ඕන. ඉතින් අපි චෙක් කරලා බලුවොත් අපිට මේ විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් දැන් අපිට මල්ටිමීටරේ බසර් අවස්ථාවට දැම්මොත්, බසර් අවස්ථාවට දාලා අපි පුලින් කොයිල් එකට සප්ලයි දුන්නොත් මෙන්න මේ දෙක සම්බන්ධ වෙනවා. දැන් සම්බන්ධ වෙලා නැහැ. මොකද අපි කරන්ට් එක දීලා නැති හින්දා. කරන්ට් එක දුන්නොත් මේ දෙක හරහා සම්බන්ධ වෙලා අපිට මෙන්න මේ විදිහට බීප් සද්දේ ඇහෙනවා. ඉතින් මට තනියෙන් කරන්න ටිකක් අමාරුයි. මම ඒ අවශ්‍ය වයර් ගෙනාවේ නැහැ, ක්ලිප් ගෙනාවේ නැහැ. ඒක හින්දා මම ඕගොල්ලන්ට ඒ විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඉතින් කරන්ට් එක දුන්නා නම් මේ දෙක සම්බන්ධ වෙනවා. අපි S එකටයි M එකටයි කරන්ට් එක දුන්නා අපිට ප්ලන්ජරේ ඇදලා අපිට එයා බීප් සද්ද ඇති කරනවා. මොකද මෙන්න මේ කන්ටැක්ට් දෙක සම්බන්ධ කරන හින්දා. සාමාන්‍යයෙන් මේ මෙන්න මේ කන්ටැක්ට්ස් දෙකේ රෙසිස්ටන්ස් එකක් තියෙන්න බෑ. හොඳ ක්ලීන් කන්ටැක්ට්ස් තියෙන්න ඕන. මොකද ඩ්‍රොප් එකක් තියෙන්න බෑ. මොකද ලොකු කරන්ට් එකක් යන අග්‍ර දෙකක් තමයි ඒක. සාමාන්‍යයෙන් ගලවලා ක්ලීන් කරන්නත් පුළුවන් සමහර සොලනොයිඩ් වල. සමහර ඒවා නම් ටිකක් සීල් කරලා දින්න ටිකක් කරන්න අමාරුයි. ඉතින් අපි නිකන් හරි රෙසිස්ටන්ස් එකක් තිබ්බොත් අල්ලපු අවස්ථාවක චෙක් කරද්දි අපි මේ අග්‍ර දෙක
අපි මේ කන්ටැක්ස් දෙක ක්ලීන් කරන්න පුළුවන්. මොකද මේ ප්ලන්ජර් කියන මෙන්න මේ ඇතුලේ කොටසේ තියෙන මේ යකඩ පතුරේ මේ ඔක්සයිඩ් වෙන්න පුළුවන්, මේ අග්‍ර දෙක ඔක්සයිඩ් වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් ප්‍රශ්න එනවා. සමහර විට මේ මෙන්න මේ මේව කොටස් බුරුල් වෙනවා, ලූස් වෙනවා. ඉතින් ඔය වගේ එක එක දෝෂ ඇති වෙනවා. ඉතින් අපි මල්ටිමීටරෙන් අපේ සොලනොයිඩ් එක චෙක් කරොත් වැලියුස් බලන්නේ විදිය සහ වැලියුස් කොහොමද. ඉතින් S එකයි M එකයි අපි චෙක් කරමු. මොකද්ද අපිට චෙක් කරන්න පුළුවන්? පුලින් කොයිල් එකේ ඕම්ස් ගන්න. S එකයි සොලනොයිඩ් එකේ බොඩියයි අපි චෙක් කරොත් අපිට හෝල්ඩින් කොයිල් එක වැලියු එක රෙසිස්ටන්ස් එක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මේක තමයි S එක පොදු අග්‍රේ. මේ දෙකම එකම කොමන් එකක් කරහා යන්නේ. S එකයි බොඩියයි S එකයි M එකයි. මේක තමයි M එක. මේක තමයි බැටරි ලයින් එක B එක. ඉතින් සාමාන්‍යයෙන් අපි කතා කරමු පුලින් කොයිල් එක. ඒ කියන්නේ S එකයි M එකයි අතර. ඒක තමයි අර ලොකු ස්පාර්ක් එකක් ආපු ලොකු ශක්තියක් ගන්න කොයිල් එක. මං කිව්ව විදිහට ප්ලන්ජර් එක අදින එකේ. ඒ කියන්නේ වැඩි කරන්ට් එකක් ගන්න කොයිල් එක. එතකොට ඒක සාමාන්‍යයෙන් ඕම් එක 0.5. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක හුඟක් අඩුයි. ඒ කියන්නේ ලොකු කරන්ට් එකක් ගන්න. ඊළඟට හෝල්ඩින් කොයිල්. මං කිව්ව හෝල්ඩින් කොයිල් එකට ලොකු කරන්ට් එකක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ස්පාර්ක් එකත් ඕගොල්ලෝ දැක්ක අඩු ස්පාර්ක් එකක් තිබ්බේ. ඉතින් ඒකේ රෙසිස්ටන්ස් එක ටිකක් වැඩි එක හින්දා 1.2. සාමාන්‍යයෙන් රෆ්ලි. ඉතින් මේක වෙනස් වෙනවා මැනිෆැක්චර් එකෙන් මැනිෆැක්චර් එකට, මෝටර් එකේ සයිස් එකට. ඒ කියන්නේ මෝටර් එකේ තියෙන පීනියන් එකේ හෙවි ගතිය ඒවත් එක්ක වෙනස් වෙනවා. ඒ කියන්නේ කොච්චර මේක පීනියන් ගියර් එක බරද, එතකොට ඒ වගේ දේවල් එක්ක වෙනස් වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් රෆ්ලි සාමාන්‍ය 1.2 1.5 වගේ තමයි ඕම් වැලියු එකක් තියෙන්නේ. පුලින් එක ඕම් සාමාන්‍ය 0.5 0.2 වගේ අතර, හෝල්ඩින් එක 1.5 අතර ඕම් වගේයක් තමයි තියෙන්නේ. ඉතින් මැනිෆැක්චරගේ ඉන්ස්ට්‍රක්ෂන් මැනිෆැක්චරගේ වර්ක්ෂොප් මැනුවල් වල හරීම ඕම්ස් අගය තියෙනවා මෙන්න මේ පුලින් කොයිල් හෝල්ඩින් කොයිල් වල. ඉතින් අපිට ඒ වලින් චෙක් කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෆ් වැලියු එකක් අපිට චෙක් කරගන්න පුළුවන් මල්ටිමීටර් එකෙන්. ඉතින් අර මං කිව්ව විදිහට මෙතන මේ දෙක කනෙක් වුණාම, ඒ කියන්නේ ප්ලන්ජර් එක වැඩ කරන්න ගත්තාම M එකයි B එකයි කනෙක්ට් වෙනවා. එතකොට රෙසිස්ටන්ස් එකක් තියෙන්න බෑ. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක බොහොම අඩු වගේයක් තියෙන්න ඕන. රෙසිස්ට් එක නැත්තම් තමයි හොඳටම හොඳ. එතකොට වෝල්ටේජ් ඩ්‍රොප් එකක් නැහැ, නැත්තම් ඔක්සයිඩ් වෙලා තියෙන්නේ. ඉතින් ඒකම මේ ඇතුලේ තියෙන එක කොයිල්ලක් මේව වෙන්න පුළුවන්, කොයිල්ලක් ඕපන් සර්කිට් වෙන්න පුළුවන්, ඉතින් ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. එතකොට ඕම්ස් වැලියුස් වෙනස් වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ ෂෝට් සර්කිට් ඕපන් සර්කිට් කියන දේවලුත් මම මගේ වීඩියෝස් වල එක්ස්ප්ලেইন කරලා තියෙනවා. ඉතින් මං කිව්වා වගේ ඉස්සෙල්ලා කිව්වා වගේම ආයෙත් මම මතක් කරනවා මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ මම පළවෙනි කමෙන්ට් එක පින් කරලා තියෙනවා. ඒ වීඩියෝස් ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. එතකොට විශාල දැනුමක් ඔයගොල්ලන්ට එනවා මේක ගැන. මොකද සමහර විට ෂෝට් සර්කිට් කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නේ නැහැ, ග්‍රවුන්ඩ් සර්කිට් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ, ඕපන් සර්කිට් කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ වීඩියෝස් උත් බලන්න අමතක කරන්න එපා. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. මොකක් හරි පැහැදිලි කරන්න තැනක් තියෙනවා නම් පැහැදිලි කරන්න අවශ්‍ය නම් ඒක කමෙන්ට් කරන්න. ඉතින් ලයික්